දැන් මේ බැලු බැල්මට ආණ්ඩු අද හැසිරෙන විදියයි ආණ්ඩුවට තියෙන මේ මැතිවරණ බීතිකාවයි ගත්තම ඇත්ත වශයෙන්ම මේ රටේ සල්ලි නැතිකමමද ඡන්දය පවත්වා ගන්න බැරි වෙන්න හේතුව. ඒක නෙමෙයි හේතුව මේ රනිල් රාජපක්ෂලාට අද ඡන්දය නැතිකමයි රටේ ජනතාවගේ මනාපය නැතිකමයි අද තියෙන හේතුව. එහෙම නැතුව මේ රටේ සල්ලි නැහැ, සල්ලි නැති නිසායි මේ ඡන්දය පවත්වන්න බෑ කියන කාරණාව මේ ආණ්ඩුව විසින් මවාපාපු දෙයක්. අපි මේ පාලකයින්ට කියනවා නුඹලා ඔය ගහන ගහන පදයට නුඹලා ඔය කියන දේවල් විශ්වාස කරන්න. නුඹලා හිතාගෙන ඉන්නව නම් මේ රටේ ජනතාව ඒ තරම් මෝඩයි, මේ රටේ ජනතාවට කිසිවක් තේරෙන්නේ නැහැ, මේ ජනතාව බලන් ඉන්නේ ඒගොල්ලෝ කියන දේවල් පිළිගන්න කියලා. මං හිතන්නේ පාලකයෝ තාම අප්ඩේට් වෙලා නැහැ කියන දේ තමයි අපිට කියන්න වෙන්නේ. මේ ඡන්දය ගැන කතා කරන මුල්ම අවස්ථාවේදී අපි ඉතාමත් පැහැදිලිව කිව්වා මේ ආණ්ඩුව, මේ රාජපක්ෂ හොර නඩය මේ ඡන්දය තියන්නේ නැහැ කියලා. ඒක අපි දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය අකුලන වැඩක් තමයි. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයට නෙමෙයි මේ මාතෘ භූමියටම හෙන ගැහිලා ගියත් කමක් නැහැ. අපේ බලය තහවුරු වෙනවා නම්, අපි සුරක්ෂිත වෙනවා නම්, අපේ ආදායම් මාර්ග ටික සුරක්ෂිත වෙනවා නම්, අපේ බල අධිකාරිය අපිට ස්ථාපිත කරගන්න පුළුවන් නම් කියලා හිතන ඒ දේශපාලන රැළ අනීතික ක්‍රියාමාර්ග ගන්නවා කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. ජනතා අභිලාෂයන් පැත්තකට දාලා ජනතාව ගොනාට අන්දලා ජනාධිපතිට හෝ ආණ්ඩුවට ඕන විදියට ජනතාවට හිමි ඡන්ද බලය අහිමි කරන්න උත්සාහ දරනවා නම් ඒ පාප කර්මයට පැහැදිලිවම කමිෂන් සභාවක් කියන්න අවශ්‍යයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.